Aduh! ගා 2000යි බන් තියෙන්නේ. ඒකයි ඒකයි මේක 8000ක් සෙට් වෙන එතකොට. හරි. පොඩේට බංකෝ. හරි වැඩේ හරි උඹට. අද මචං මගේ පේන්ටින්ග් එකක් ගත්තා. මිෂා ගුණවර්ධන. එකෝ අර මියුසික් කරන්නේ බං. ආ. ෆේමස් මෑන් නේ. මෑන් මචං පේන්ටින්ග් එකකට රුපියල් 12000යි. මෑන් ගත්තේ රුපියල් 6000යි. මෑන් පස්සේ යන දෙන්නම් කියලා කිව්වා. අනේ බං. මීෂා ගුණවර්ධන කියන්නේ මචං ලෙජන්ඩ් එක. උන් කැලණි හිඟන්න බං. උගා රුපියල් 6000ක් තියෙන්නේ. මම විකාර කියවන්න එපා. මොකද දන්නවද? මොකද මොනවද මේ මූ කියන්නේ? මොකද කාඩ් මේ තියෙනවා. අකෝ එතන ATM එකක් තියෙනවද? කාඩ් එකක් දාන්න. මේ මොනස පස්සේ යන දෙන්නම් කියලා කිව්වා. හරි හරි කියන්න. මීෂා ගුණගේ නම්බර ඉල්ල ගන්න. කොහමද වාගන්නේ? වාගන්නේ කෝල් එකක් දීපන්. ඒක සිද්ධිය කිව්වා මේ සිද්ධිය. මොකද ඌට මචං මාව අමතක වෙන්න දෙයක් නැහැ. හරිද? ඒතකොට මචං එතනින් 6000ක් හම්බ වෙනවනේ. ඔක්කොම 14000යි. ඒක නෙමෙයි 14000 හොයාගත්ත කියහන් මූ බු එළියට දානද වෙන මොකක් හරි මම උඹලට අතුරු තායි කියලා හිතනවා බං. විශාගේ නම්බර් එක ආවා. මුල්ලි ගනින්. ඉතන ඕ ස්පීකර් දා. ස්පීකර් දා. හෙලෝ කවුද මේ කතා කරන්නේ? ආසමින් මම තරිඳු සිරිවර්ධන කියලා කෙනෙක් කතා කරන්නේ සර්. අරවින්දගේ යාළුවෙක්. අරවින්ද කිව්වේ සර් උදේ පේන්ටින්ග් එකක් ගත්තයි කියලා කිව්වා සර්. මේ අරවින්ද කිව්වම දන්නවයි කිව්වා. හරි 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 මට දැන් මතකයි අර මේ පේන්ටින්ග්ස් කරන ඉලන්දාරයා. හරි හරි. මොකද්ද පුතා ප්‍රශ්නේ? සර් මේ ටිකකට කලින් සර් යා පොලිසියෙන් අල්ලන් ගියා මේ මද්දවි ළඟ තියාගත්තා කියලා. සර් දැන් එයාට මේ ඇප දෙන්න වෙලා තියෙනවා සර්. මේ ඇප මුදල් හොයනකොට තමයි සර් අරවින්ද කිව්වේ සර් ගාව රුපියල් 6000ක් තියෙනවා ඒක ඉල්ල ගන්න කියලා. ෂා අපේ මාර වැඩක් නෙවෙලා තියෙන්නේ. මේ ඉලන්දාරි කරගන්න වැඩ මට ඔයගලන්ට සල්ලි නම් දෙන්න පුළුවන්. මේ වැඩේ දින මම දැන් මේ කොළඹින් එළියට යන ගමන් මේ වෙලාවේ මට බැංකුවකින් ගන්න විදිහකුත් නැහැ. හරි මම මෙහෙම කරන්නද මම මේ ගෙදරට කතා කරලා මම වයිෆ්ට කියන්නම් ඕගොල්ලන්ට ඒ සල්ලි ලැබෙන්න සලස්වන්න කියලා. මේ අනේ කරුණා කරලා ඕගොල්ලන්ගේ කාට හරි හැමුණොත් අපේ ගෙදරට යන්න පුළුවන්ද? හා සර් මේ සර් ප්‍රශ්නයක් නැත්නම් අපි ගෙදරට ගිහලා සල්ලි ඉල්ල ගන්නම් සර්. නෑ 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 ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මම කොහොමත් ඒක දෙන්න තියෙන මුදලක් නේ. මේ දැන් මම කල්පනා කරේ මේ 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 පිළන්දාරි මේ කරගන්න වැඩ අරවින්ද කියන්නේ හරි දක්ෂ ළමෙක් නේ. මෙහෙම ඔයගලන්ට පුළුවන් ද අපේ ගේ හොයාගන්න? එහෙම හරියට මන් දන්නේ නැහැ සර්. හරි මෙහෙම කරන්නකො මං ලේසිම විදිය කියන්නම්. ඕගොල්ලෝ යන්න මිරිහානට මිරිහානේ 119 ඔෆිස් එකට එහා පැත්තේ සෙකන්ඩ් ලේන් එකේ 4 වෙනි ගෙදර දකුණු පැත්තේ. දකුණු පැත්තේ 4 වෙනි ගෙදර. ඕගොල්ලෝ එතෙන්ට ගියාම මගේ නම කියලා කාගෙන් හරි අහන්නකො සෙකන්ඩ් ලේන් එකට දාලා. හා හා අනේ සර් තෑන්ක් යූ සර්. සර් මේ වෙලාව කරදර කරලා සමා වෙන්න ඕනේ සර්. නෑ නෑ it's all right. මං ඒක කොහොමත් කරන්න ඕන දෙයක් නේ. මේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් මට කතා කරන්න. හරිද? හරි ආ සර්. Right. Okay. Okay. Bye. ඔය පරම නෙගටිව් ආ මූදර දාන් මාස් කරලා දාන් ඕ ෂිට්.
පටන් ගන්නකොටම මුන්ට කිව්වා. දැන් දැන් තව ටිකක් දැන්. සිංහල මුස්ලිම් දෙමළ හැම කෙනාම මචං ලංකාවේ බලනවානේ. අපේ පොඩි එකත් ක්‍රිකට් ගහනවා මල්ලි. පොත බැටා ජයසූරිය වමට ගහන්නේ. ගෝල් දානවා වාස්වා. අනිවාර්යෙන්ම IPL ගහගත්තනම් මට. මල්ලි හැමදාම දේශපාලනයෙන් තියෙන්නේ. නෑ එන ඇමතිවරයා කොහොම හරි අඳුරනවා නම් බෝඩ් එකට යනවා. ඊට පස්සේ බෝඩ් එකෙන් කොහොම හරි ටීම් එකට දානවා. ක්‍රිකට් බෝඩ් එකට ගියා කියන්නේ සල්ලි තමයි. අම්ම තනම් පගාවනේ මල්ලි. මල්ලි හරහා කපනවද? දිනයා මචන් මේ මචන් මියුසික් කරලා මේ වගේ ගයක් හදලා අරගේ වාහනයක් ගන්න පුළුවන් කියන්නේ මචන්. ඇත්තටම මචන් මියුසික් ෆීල්ඩ් එක හොඳ තැනක තියෙනවා කියන එක නේද බා? ලකෝ මේ දිවල් වාහන නෙමෙයි කර්මාන්ත මගුලක් කතා කරන්නේ. උන්ට හිතලා බලන්න ලකෝ මියුසික් කරලා මේ වගේ ලස්සන ගෑණියෙක් ගන්න පුළුවන් එකම කොච්චර ලොකු දෙයක්ද බා? මේ මන්නම් කියන අපි හැමවරෙත් මතකල් වෙන මියුසික් කරමු බා. හොඳ වෙලාවට මචන් අපි දෙන්න එක කිරේ කියලා අරවින්ද යාවේ නැත්නම් මේ ප්‍රශ්නේ මොනද ඒක? ඕ කවන අයි තෑන්ක් යු මිස්. ඔබලට එතකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලද? ඔව්. ඔව් මිස් දැන් අපි පාස් අවුට් වෙලා ඉන්නේ. දැන් මොකද තත්ත්වය රෙහි? අප ගන්න නම් පුළුවන් මිස්. ඒ වුණාට දැන් මේ පළවෙනි දෙවෙනි වතාවනේ මේ නිමිස් හතරවෙනි පාර. ඒ හින්දා OIC පොඩ්ඩක් අදින් ඉන්නවා මේ පාර. පොලිසිය කුරුදුවත කුරුදුවත පොලිසිය. ආ කුරුදුවත පොලිසිය. ඔයසි නිශාන්තනේ? එයා තමයි මිස්. එයා තමයි. මං දන්නවා ඉතින්. එදී තියෙන මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් කමක් නැහනේ. අනේ මිස් පුළුවන් නම් කෝල් එකක් දෙනවා නම් ලොකු දෙයක්. මේක මේ අත්තරද්දන් නෙමෙයි එක සැරයක්ද දෙසරයක්ද? බලමු. මම බලන්නම්. යන්න එනවා මම කරු. හරි. Thank you. අතර යන මල කරන්න සින්දත් ඒක ඒක ගිහින් දෙනවා මේ විරුදු කියන එක විරුදු කියන එක ඒකවල කියන්නේ මෙහෙම වත්තට මම යන්නේමි මලක් කඩා ගන්නෙමි එය අම්මට දෙන්නෙමි දීලා දැන් ටිකට් කලින් පල්ලාට පස්සේ එහා පැත්තකෙද්ද මේ පැත්තකෙද්ද යකා උස්සන්න නැතුව කියපන් කිව්වේ නැත්තම් බෝට්ටුව හරවනවා තොපි වට දෙක තුනක් කරකෝල තංගල්ලෙන් බස්සන ඕන මගුලක් කරගන්න කියලා. කරුණා කරලා කියපන්. කවුද පල්ලයට බැස්සේ දැන්? හරි දැන් මොකද්ද ප්‍රශ්නේ? ඈ ප්‍රශ්න අහන්න එන්න එපා මගෙන්. හරිද? අතරමැදිය තෝන්න. මට කියහන් කවුද පල්ලයට බැස්සේ එක? හරි මේ දැන් පල්ලයට එන්නේ නැත්තේ මේ එක්කෝ මේ කෑල්ලෙක් කෙනෙක් එක්කෝ අර කෑල්ලෙක් කෙනෙක් පිටින් කවුරුත් ආවේ නෑනේ නේද? දැන් අපිට ප්‍රශ්න මොකද්ද කිව්වොත් මොකද වෙලා තියෙන්නේ කියලා අපිට හොයලා බලන්න පුළුවන්. එහෙම කියන්නක පුළුවන්. කටවගෙන වාඩිලා මං ගමන පටන් ගන්නකොටම හැම එකටම කිව්වා මුදුන වෙන්න හදන්න බෑ එකක්වත් කියලා. හරිද? කවුරු හරි එකේ කුඩර නැගලා පොඩි මිටි පල්ලයට දාලා. යකෝ වැටිච්ච වෙලාවේ කිව්වනේ ඒක පැනලා ගන්නවනේ. කවුද නැග්ගේ එක? කියපන් කවුද නැග්ගේ එක? බලන්න. ඇයි ඇයි අනේ මම තමයි පොඩ්ඩක් මං කියන එක අහන්නකෝ. අයියා නෑ ඒ කිව්ව උඩට ගියපම අර බාත්รูම් ඇස්ති අර මොකද්ද ලණුවක් අල්ලන් යන්න කියලා. හිතලා ගියනේ අයියේ. යකෝ වැටිච්ච වෙලා කියන්න බෑ. තෝ හිතුවද මේක සෙල්ලමක් කියලා? දකෝ මේක 1021ක ගමන. 17ක් ඉන්නව නැතිලයා.
ඔයානම් කියයි මම නිතින් ඔය හැම එකේම දොවිලි පිහිදාන්න ඕන සමහර බඩු තියෙනවා ඒව යකඩ බඩු කඩවලට දුන්නත් ගන්න එච්චරට පර නැහැ අම්මා ඉතින් ඒවත් ඔහේ තියාගෙන ඉන්නවා ඔයා දන්නවද වැඩ මිහි කැඩිච්ච ටීවී තුගස් තියලා තියෙනවානේ ඒව උගස් තිබ්බ මිනිස්සු මේ පැත්ත පළාතකවත් එන්නේ නැව බේරගන්න මේ මේ අපේ අම්මා මේ ලීසින් කාටවත් අන්දන්න බැහැද යාර කියන්න පුළුවන් ඕන කෙනෙක් යනකොට මොහාට දෙන්නේ කියලා මම මෙලුව ෆෝන් එක දිහා බලාගෙන තනියෙන් කතා කරනවද කියලා අම්මටත් හොඳ කතා කරන්නේ ඇතුව මගේ පුතාට මං කතා නොකර කොහොමද මම ෆෝන් එක අල්ලගෙන ඉන්න පුතාගේ මූණ බලාගෙනම කතා කරන්න පුතේ කොහොමද මගේ පුතාට අවුලක් නැහැ අපිට මේ වීසා නැති නිසා හරියම රසාවක් ගන්න විදියක් නැතුව ඉන්නේ පොලිසියකට මාතු වුණොත් සොරිම තමයි ඉතින් බෝට් එකේ කෙනෙක් කිව්වනේ පුතාලට එහෙම වීසා අරන් දෙනවා කියලා එහෙම ගන්න බෑ යාමේ මේ ඕනතරම් කට්ටිය ඉන්නවා වීසා නැතුව හොරාට අවුනොත් එහෙම ලංකාවට පටවනවා වීදම් කරපු සල්ලිත් නැහැ ඊට පස්සේ ඉතින් පුතාලට පුළුවන් එහේ පොලිසිය ඇන්ට්‍රියක් දාන්න පිසුදම්මේ එහෙම වුණා මිනිස්කයලාම නිහව් වෙන්නේ ඒ මරියන් නෑ යාමේ දැන් ඉතින් මොනම හරි කට්ටක් කාලා මොකක් හරි රසාවක් හොයා ගන්න ඕනේ ඉතින් රසාවක් හොයනකොට බලයිනේ මිස වැදිරද නැද්ද කියලා හරි හරි මං ඒකට මොකක් හරි කරගන්න ඔයා කටවහන් ඉන්නකෝ මේ අම්මේ මං එනවා තියන්න මං පස්සේ වෙලා කෝල් එකක් ගන්නම්කෝ හා මගේ පුතාට බුදු සරණයි එහෙනම් ඔයා පරිස්සමෙන් ඉන්නකෝ මං රෑ වෙලා මැසේජ් එකක් දාන්න මතක් වෙච්ච කවිය ඒක මේ පරණ කවියක් අනේ
බුද්ධිල කාව්‍ය කවිය. මට එච්චර කවි පද මතක නැහැ, තේරුම් මතකයි. ඒක කියන්නේ මූසල එනවා දවසක් බුද්ධිලගේ ගෙදරට. එනකොට බුද්ධිල නැහැ. ඉතින් බුද්ධිල එනකම් බලන් ඉන්නවා. එතකොට බුද්ධිලගේ වීණාව අරගෙන මූසල පොඩක් ගහනවා. බුද්ධිලගේ අම්මයි තාත්තයි අන්දයි ඒ දෙන්නා ඉන්න කුස්සියේ. එදිනට මේක ඇහිලා හිතනවා මේ විනාම මීයා කරා කියලා. බොහොම ස්තුතියි දොස්තර නෝන. මම දැන් ගිටාර් ප්ලේ කරනකොට ඔයාලට ඇහෙන්නේ මේ මේ පීඔ වයර් කනවා වගේද? අද මව්පියෝ දෙදෙන ඔහු ආයෙන බව නොමදැන කති වෙන මීයන සුසූරියයි යත ගැසූ සැකේන සාහිත්‍යයෙන් ඇටැක් කරනකොට සාහිත්‍ය දැනගෙන ඇටැක් කරන්න ඕන හරිද? මේ ඇත්තටම මේෂ මට මේ චිත්‍ර දකිනකොට අලුත් හැඟීමක් එන්නේ හැම වෙලාවෙම. නිකන් අලුතින්ම දකිනවා වගේ. විනාඩි දෙක තුනක් කරේ නැවතිලා බලන් ඉඳලා යන්නේ දැන්. බලාගෙන ඕක මානසික රෝගයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. අපි ඕක උතනින් ගලවලා දාමු. ඒව කොහෙද? අර වගේ කටා එම්බසි එකේ යාළුවෙක්ට gift එකක් දෙන්න ඕනේ කිව්වනේ. ඉතින් මේ ආටිස්ට් කින් ගන්නකෝ පේන්ටින් එක. ඩෝරා ඔයා චිත්‍ර වලට ආසයි වුණාට කවුද දන්නේ මේ මිනිස්සයා ඔකට ආසයිද කියලා? අනේ කවුද මේ චිත්‍ර වලට කැමති? ඔයා ගිහින් කියන්න වයිෆ් සිලෙක් කරේ කියලා. ඔයා කොහෙද සිලෙක් කරන්න එන්නේ? එහෙනම් ඔයා මාත් එක්ක එන්න ඕන ග්‍රීන් පාත් එකට චිත්‍ර තෝරන්න. ආ මං එන්න. ගෙදරට දෙක තුනක් ගන්න පුළුවන්. මටත් පුළුවන් ඔය ඩඩ හොඳ ගිටාර. මට කරගහන්න උනේ කතා කරනවා දිලිපිටියෙන් කොළඹ ගෙනල්ලා දැන් ඕස්ට්‍රේලියාවට එක්කන් යන්නේ. ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව නෙමෙයි අයිස මට ඉංගලන්තුණත් නතර වෙන්න තිබ්බ අම්මල කියන දේ හැමනා. මේ මිනිස්සු අතරට මට බලනවා අම්ම තාත්ත කියන දේ හැමනා මම අද හොද තැනක ඉන්නේ මොන කරුමයක්ද මේ ගෙවන්නේ? කරුම ගෙවන්නේ මමයි මමයි කරුම ගෙවන්නේ. තමුන්ව බඳින්න ගමේ ගිකාව වෙන්නේ ගිකාව මම නේද කර ගැව්වේ දඩාවතේ ගිල්ල 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 හදාගන්න මෙතන අන්තිමේද කොම පබුවල මටයි කර ගහන්න ඕනේ. මොකද්ද කිව්වේ දඩාවතේගේ? මේ කියලා නැත්තම් දන්නව මං කරන්න ඕනේ දේ ඔච්චර අපහාස කරන්න එපා මනුස්සය. තමුගේ වෙනෙල්ල වගේ ඉඳගෙන මං හැම මක්කුලටම හිටපු හින්දා මට මේ කතා කරන්නේ. මේ පොඩි මිනිස්සු නැත්තම් කතා කරනවා. ඔය හැම එකම ඔය වගේ තමයි. මම බය වෙන්නේ නැහැ. මොකද උඹ නැගිටගෙන? නැගිටගෙන කියන්නේ බන් නිදා ගන්න පුළුවන් මේ මෙතන කෑ ගහනවා කෑ ගහනවා. ගෙවල් වල අනේ මේ ගෙවල් වල රණ්ඩු වෙලා ඉන්නෙම නැහැ. රණ්ඩු දැකලම නැහැ. අට අනි දැගෙන දැනි මුලක් කතා කරනවා. එනේවා. ඔස්ට්‍රේලියාවට ගියා පළවෙනි පාර දෙන්න උඹට හරිද? බම් 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 මගේ මෝ කනවා හරිද? පොඩ්ඩක් දෙන්නේ. පොඩ්ඩක් දෙන්නේ. ආ පල්ලා. අරියා. අවුරුදු 25ක්වත් නැහැ නේද?